මේ දැන් බණහන්ඩ ධර්මයක් හිතන්නන යන්න ඕන්නේ. දැන් අද සමහර්තැන් වලට අපෙත් ආරාම තියෙනවා එන්නේ කාගෙහරි කුණු ගොඩක් ඇවිල්ලා අපටත් කියලා යන්න. එලවන්න ඕනේ. අය දෙකක් නෑ එලවන්නම ඕනේ. ඒගොල්ලෝ හිතාගෙන මේ ශාසනයට කරන රැකවරණේ ස්ථානයට කරන රැකවරණේ මේක තමයි වැඩේ. කාගෙහරි ආලපාල තවත් පන්සලක විහාරස්ථානයක අමුදුරු කෙනෙක්ගේ කුණු ගොඩක් එහෙම නැත්නම් ගිහියන්ගේ කුණු ගොඩක් එහෙම නැත්නම් දේශපාලකගේ කුණු ගොඩක් ඒ ටික ඒගොල්ලෝ එකකින් ආස්වාදයක් විඳින නිසා මේ හාමුදුරුවන්ටත් ඒක ආස්වාදයේ ඇති කියලා හිතාගෙන ඒක කියන්න එනවා. දැන් මෙන්න නියම ක්‍රමයේ කියනවා. මෙන්න ශාසනානුලෝමික ක්‍රමයේ මොකද්ද කියන්නේ? ඉදේ කච්චෝ පුද්ගලෝ ආරාමං ගන්තා හෝති අභික්ඛිනංගේ නිරන්තරයෙන් විහාරස්ථානයට යනවා භික්ෂුන් වහන්සේලා සමීපෙන් ධර්මශ්‍රවණය කිරීමට භික්ෂුන් වහන්සේලා ධර්මදේශනා කරනවා මුලමෙදාග යහපත්. හරි? දැන් එයාගේ මොකද්ද කරන්න එතකොට? එයා බණ අහනවා හොඳට මුලමෙදාග හොඳට මෙනෙහි කරනවා. වොට්ටිතෝපි තම්මා ආසනා තස්සා කතා ආදීම්පිය කියන්නේ ආයතන නැගිටත් කියන්නේ ඒ ජීවිතය තුළ ධර්මචාරී බව තියෙනවා. නේද? ධර්මචාරී බව. එතන නැගිටත් එයාට දන්නවා වෙනස් වෙන්නට ඕනේ අතුලට මේ පණිවිඩය ගන්නට ඕනේ. එහෙම දැන් නැගිටින කොටත් යන කොටත් එයාට මුලත් මතකයි මෙදත් මතකයි අගත් මතකයි. අන්න එතකොට කියනවා සේයතාපි කුම්බෝ උක්කුජ්ජෝ. කලයක් උඩුකුරු කරලා තියෙනවා වාගේ එතකොට. දැන් පළවෙනි උපමාවෙන් කිව්වේ කලය යටිකුරු කරලා කියලා. දෙවෙනි එකෙන් කිව්වේ අහනම මතක නැහැ. නැගිටිනකොට ඔක්කොම අමතකයි කුණුකොට තමයි ආය පරක් ගලාගෙන මනසට එන්නේ. එයා පළතුරු කැවිලි වාගේ දියක් ඔඩක් වෙ තියාගෙන නැගිටිනකොට ඇදගෙන වැටෙනවා. දැන් තුන්වෙනි එකේද මොකද්ද කියන්නේ? තුන්වෙනි එකේද කියන්නේ එයාට අර විදියට මේ එහෙම වැටෙන්නේ නැහැ. හරියට කලයක් උඩුකුරු කරලා දියර වර්ගයක් වතුර හරි මොනවා හරි කම නැහැ දැම්මට පස්සේ එකට රඳනවා. අන්න ඒ වාගේ ධර්ම භාණ්ඩාගාරයක් වැනි ගුණයට කැමති ගුණේ රකින්න ධර්මයට කැමති ධර්මයේ දරන ඊට අනුකූල වෙනස් වෙන උත්සාහ කරන පුද්ගලයා. ඒත් මේක මේ ගිහියා 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 කියලා කියවට පැවිද්දොත් ඉන්නවනේ.